संसारे तेरा दाकिन बलापुरुवे पोरुविन संसारे तेरा दाकिन बलापुरुवे पोरुविन गमन बेडिय अंगी रस बुदुन वाडिनवा हदवेत बुदुन वाडिनवा सवनक बुदुर संदीदा करुणावे मुदु बेल्मिन सवनक बुदुर संदीदा करुणावे मुदु वडिनवा हदवेत बुदुन वडिनवा गंगुले से नहीं गंगे बुध गुण की तारंगनेंगे मित गंगुले से नहीं गंगे बुध गुण की तारंगनेंगे साधु 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 बुदुन वाडिनवा हदवेत बुदुन वाडिनवा විශේෂයෙන් විශාල දුරකටරක් ගෙවාගෙන අපි මේ ගම්පියසට පැමිණියේ ඔබේ දුක අපේ දුකක් කරගෙන විශේෂයෙන් නායක හාමුදුරුවෝ කියන්නේ පුදුම සංවේදී හදවතක් තියෙන මහ යතිවරයන් වහන්සේ නමක් උන්වහන්සේ පුරා වසර 35ක් මුළුල්ලේ යුරෝපයේ ජීවත් වෙන සිංහල ජනතාවටත් ඒ වගේම පංස ජාතිකයන්ටත් वियतनाम लाओस आदि विविध रटवल अपे बौद्ध पिंगतुंट ओहुन धर्म मार्गे यमुकरमी धर्मे तीन वेदगत्कम कियादमी धर्मदूत सेवे यदमी उदय दबाल क्रयक नुमेतिव महासासनिक मेहवराक सिदुकरन महायतिवरयन महंसे नमक ए अतिशोक्ति वर्णावक निमे एक अपि अपे जीविते तुल नायक हांद्रोकन कैपकिरीम दुटुआ උන්වහන්සේ පාගමනින් බොහෝ තැන්වල වැඩම කරමින් අතිශය දුෂ්කර ජීවිතයක් ගත කරලා එහෙන් ලැබෙන හැම මුදලක්ම පරිත්‍යාග කළේ තමන්ගේ මව් භූමියට මව් රටට පන්සේ ජීවත් වුණත් උන්වහන්සේගේ හදවත හිත තිබුණේ ලංකාව තුල ලංකාවේ ජීවත් වෙන මිනිසුන්ට දුකක් වේදනාවක් දැනනකොට ඒ දුක වේදනාව නායකාගේ හදවතට තදින්ම දැනුණා නිසා නායක හාමුදුරුවන්ගේ සංකිත නායකත්වයෙන් ඒ පන්සේ ජීවත් වෙන අපේ සිංහල පින්වතුණු ඒ වගේම ලාඕසියාදී ජාතීන් ඇතුළු ඒ සියලු බෞද්ධ ජනතාව එකට එකතු වෙලා එකතු කරගන්න තියුණු මුදල් තමයි ඔබේ දුක වෙනුවෙන් අපි කුංචි මුදලක් හැටියට අද පරිත්‍යාග කරන්නේ ඒ උදව් උපකාර කරපු ඒවත් එක්කම පසුගිය දිනක අපේ පාසලට වැඩම කර අපේ මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සූර්යා උදිත ස්වාමීන් වහන්සේ වැඩම කළා තවත් එක කෙනෙක් සමග වැඩම කළා මගෙන් විමසෝ මේ ප්‍රදේශයේ මෙහෙම කරදරයකටපත් වෙච්ච අය ඉන්නවද එයාට අපේ මොනවද වෙන්න ඕන අපේ ප්‍රාන්තයේ ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ ඉල්ලීමක් කළා මේ අපේ රටේ ජනතාව වෙනුවෙන් ලංකාවේ පුරවැසියෝ වෙනුවෙන් මොනවද අපිට කරන්න පුළුවන් කියලා මොනවා හරි ආධාරක් උපකාරයක් කරන්න කියලා ඉල්ලීමක් කළා ඒල්ලීමට අනුව ගෞරවනීය ස්වාමීන් වහන්සේ මමත් දින කිහිපයක්ම මේවා පිළිබඳව සොයලා බලලා අපේ පාසලේ ගුරුවරුන්ගෙන් එවැගේම මේ දෙමාපියන්ගෙන් අවට ඉන්න අයගෙන් අපේ පාසලේ විශේෂයෙන්ම අනාධ්‍යන කාර්ය මණ්ඩලයේ ඉන්න මේ අයගෙන් උදව් අරගෙන මෙන්න මේ ඔයාලා 20 දෙනාගේ කණ්ඩායම තෝරගත්ත අද දවසේ මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ මැදිහත් වීමෙන් ඔයාලට යම් ආධාරයක් උපකාරයක් කරන්න කියලා ඒ තෝරගැනීමේ අවස්ථාවක් විදියට තමයි අද ඔයාලා මේ කණ්ඩායම මෙතෙන්ට පැමිණලා ඉන්නේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා තුන්නම් මෙතෙන්ට වැඩම කරලා ඉන්නේ ඒත් එකම ඒ ස්වාමීන් වහන්සේලා තුන්නම් අත් එක්කම මේ අවස්ථාවට සහභාගීලා ඉන්න මේ පිටපසින් ආඩියලා ඉන්න මේ නෝනාවරුන් සාස්තරු මේ කණ්ඩායම එකතු වෙලා තමයි ඔයාලට අද දවසේ මේ ඔයාලගේ දුක සැප කරලා ඔයා
ජනතාවට පිහිටක් වෙන්න කියලා මේ අවස්ථාවට මේ වැඩම කරලා ඉතින් මේ ඔයාලා සියලු දෙනා වෙනුවෙන් මම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අතුරුනම ඉතාමත්ම නමස්කාර පූර්වක පිළිගන්න බලා ප්‍රංශේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධ ශික්ෂා පදනම වෙනුවෙන් හැමදාමත් කැප වෙලා කටයුතු කරන අපේ ශ්‍රී ලාංකික දායක දායිකාවන් ඒ වගේම වියට්නාම ආදී ලාඕස් ආදී අනිකුත් දායක දායකවන් ප්‍රංශ ජාතිකයන් සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා මේ අය වෙනුවෙන් ආධාර පරිත්‍යාග කරන්නට ප්‍රංශේ සිට කටයුතු කරපු සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා පැරිස් නගරයේ අපේ විහාරස්ථානයට සම්බන්ධ ඒ වගේම නීස් නගරයේ ඒ විහාරස්ථානයට සම්බන්ධ සියලුම පින්වතුන්ට අපි අපගේ පුණ්‍යානුමෝදනාව සිද්ධ කරනවා. ඉතින් අපි මේ ගෙන ආපු ඒ සුළු මුදල ඔබ වෙත පරිත්‍යාග කළා. අපි ඔය සියලු දෙනාටම ජීවිත නගා සිටුවා ගැනීමට මේ සුළු පරිත්‍යාගය ඔබට ශක්තියක් කරගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරමින් ඔබ සැමට තුන්රුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් මා නිහඬ වෙනවා. තෙරුවන් සරණයි. කේකේ අදී එච්චල් ආකාශා හිනායින පීජි තමිලා ඊඩබ්ලිව් ප්‍රියන්ති ආර් ප්‍රදීපින ජයෝදා ගිම්හානි දරුවගේ නම චාන්දේ වික්‍රමසිංහ මිලයින් පරවාසර චන්ද්‍රරත්න හමුදුවත් කාපු විමල බුද්ධි හාමුදුරුවන්ටත් අපි ආරාධනා කරනවා ගෞරවයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවේ පොඩ්ඩක් වචන දෙක ස්වල්පයක් අමතන ලෙස මූලාසනෙහි වැඩවාසය කරන පන්සේ ප්‍රධාන සංඝනායක අවසරයි පළවැහැර චන්ද්‍රරත්න අපේ නායක මහින්පාණන් වහන්සේ මේ විහාරස්ථානයේ විහාරාධිපති අපේ හාමුදුරුවන් වහන්සේ වර ප්‍රමුඛ සදා වන්දනීය පූජනීය මහසංගරත්නයේ අවස්ථරයි නායක හාමුදුරුව ප්‍රංශයේ සිට ශ්‍රී ලංකාව සමග සිදු කරන බොහෝ ප්‍රජා සත්කාරවලදී ඒ ලංකාවේ සිදු කරන්නේ සියලු ප්‍රජා සත්කාරයන් සොයා බලමින් මහා කැපකිරීම සිදු කරන අපගේ නෝනා මහත්මිය ඒ වගේම ප්‍රංශයේ සිට පැමිණි අපේ මේ නෝනා මහත්මා ඒ වගේම අපි සමග පැමිණි මේ හැමදෙනාම අකිල මහත්මයා ප්‍රධාන කොට ඇති වාසනාවන්ත පින්වතුනි පින්වතීනි පුංචි දරුවනි නායක හාමුදුරුවන් වහන්සේ ඊයේ දිනේදී වෙනත් ප්‍රදේශයකට ගිහිල්ලා මේ විදිහම සමාජ සත්කාරමේ කටයුත්ත සිදු කළා හෙට දිනේදී නායක හාමුදුරුවෝ රත්නපුර ප්‍රදේශයේ මෙවන් සමාජ සත්කාරයක් සිදු කරනවා විශේෂයෙන් නායක හාමුදුරුවෝ අද වැඩම කරේම පසුගිය දිනවල මේ අසරණ වෙච්ච අහිංසක වෙච්ච පවුල් වලට තමන්ට පුළුවන් මට්ටමින් ඒ ඔවුන්ගේ ජීවිතවලට උදව්වක් උපකාරයක් සහනයක් ලබා දීමටයි අපි දන්නා පසුගිය දිනවල අපි පන්සලේ ජීවත් වෙනකොට නායක හාමුදුරුවෝ බොහෝම සංවේදී හදවතක් තියෙන මේ සංඝ පරපුරේ ඉන්න මහා යතිවරයන් වහන්සේ නමක් හැටියට හැම කෙනෙකුටම පූර්වාදර්ශී චරිතයක් හැටියට උදයක් දවාලක් හයක් මෙමෙතිව නායක හාමුදුරුව වෙහෙසෙමින් විශේෂයෙන් ලාඕසි ජනතාවත්
ඒ වගේම 500 ජීවත් වෙන අපේ සිංහල පින්වත් පිරිසත් හැමෝම සහසම්බන්ධ කරගෙන විවිධ උත්සව පවත්වලා එයින් ලැබෙන හැම මුදලක්ම නායක හාමුදුරුවන් උදර පෝෂණයේ වෙනුවෙන් තබා ගන්න නැතිව නායක හාමුදුරුවන්ගේ සුඛ විවරණයේ වෙනුවෙන් තබා ගන්න නැතිව ඒ සියල්ල නායක හාමුදුරුව පරිත්‍යාග කරන්නේ මේ අසරණ අහිංසක වෙච්ච ජනතාව වෙනුවෙන්. ඒ වගේම නායක හාමුදුරු ලංකාව පුරාම ව්‍යාප්ත කරලා තිබෙනවා. දරුවෝ 5 දෙනාට වඩා හදන පවුල්වලට ඒ ආධාර මුදල් දෙමින් මේ රට ජාතිය ආගම භාෂාව සුරකින්න මේ ජාතියේ ඉන්නට ඕන ජාතියේ ජනතාව ජීවත් වෙන්නට ඕන ඒ ජාතිය නගා සිටුවීම සඳහා එවන් වූ ප්‍රජා සත්කාරත් නායක හාමුදුරුවෝ දැන් වසර ගණනාවක් මුළුල්ලේ සිට සිදු කරගෙන එනවා. ඒ නිසා නායක හාමුදුරුවෝ කියන්නේ අපට සම්පතක් වගේම යුරෝපයට සම්පතක් යුරෝපයට බෞද්ධ දර්ශනය අරගෙන ගිහිල්ලා මිනිසුන්ගේ හදවත්වලට බෞද්ධ දර්ශනය sannivedanaya කරපු විශාල ශිෂ්‍ය පිරිසකට යුරෝපයේ ජීවත් වීමට අවශ්‍ය ඉඩ හසර වෙන් කර දුන්නු මහා යතිවරයන් වහන්සේ නමක් හැටියට නායක හාමුදුරුවෝ මේ මහා කටයුත්ත සිදු කරනවා. ඉතින් ඒ කටයුත්ත අපටත් පුංචි හැර දායකත්වයක් කරන්ට ලැබීම අපි පෙර සංසාරයේ කරපු පිනක් කියලයි අපි පෞද්ගලිකව හිතන්නේ. ඉතින් දිගින් දිගට කරුණු කාරණා සිහිපත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ පිරිස ජීවිතයේ අසරණයි කියලා හිතන්නට එපා. ඔබ ජාතියේ පිරිස, ඒ නිසා ඔබ වෙනුවෙන් මහ සංඝරත්නයේ හැටියට අතීතයත් වර්තමානයේත් අනාගතත් මේ තුන් කාලයේ තුලම මහ සංඝරත්නයේ හැටියට ඔබේ දුකේදී නිරන්තරයෙන් මහ සංඝරත්නයේ හිඳනවා කියන විශ්වාසය හදවත්ව ඇති කරගෙන තව තවත් මේ පන්සලට යාවත් කාලීනව සම්බන්ධ වෙලා ඔබ පන්සල තුලින් ඒ අධ්‍යාත්මික සංවර්ධනය ඇති කරගෙන ඔබගේ බවගාමි සසර ගමන්ට අවශ්‍ය ඒ ගුණධම් පූර්ණේ කරගන්න කියන කාරණාවත් සිහිපත් කරවමින් මේ වෙනුවෙන් අපවෙච්ච කැපවෙච්ච මහන්සි වෙච්ච විශේෂයෙන් නායක හාමුදුරුවන්ගේ සියලුම කටයුතු ප්‍රංශේෂිත ස්වාබලමින් කටයුතු කරන්නේ අප සහෝදර අපේ රාහුල හාමුදුරුවන් වහන්සේ. උන්වහන්සේ පුදුම කැපකිරීමක් සිදු කරනවා නායක හාමුදුරුවන්ට මේ කටයුතු සිදු කිරීමට. එසත් උන්වහන්සේටත් පුණ්‍යනුමෝදනා කරන ගමන් නායක හාමුදුරුවන්ට තව තවත් මෙවන් සමාජ සත්කාරයන් සිදු කිරීමට කායික නිරෝගීභාවය මානසික නිරෝගීභාවය ලැබේවා කියලා හදවතින් ආශිර්වාද කරමින් ඔබ හැමදෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. क्यों समर्थ होंगे शरद समर्थ होंगे अब क्यों समर्थ पाल चंदन अग्री सत्य අපිත් සමග වැඩම කළ විද්‍යාලංකාර පිරිවෙනේ අපේ කුසලදම නායක හාමුදුරන්ගේ ශිෂ්‍ය රත්නයක් වන ඒ යටියන විමල බුද්ධි හාමුදුරන් වහන්සේ මේ විහාරස්ථානයේ විහාරාධිපති හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයෙන් අවසරයි. ඒ වගේම මාත් සමග පැමිණි අපේ පන්සේ ජීවත් වන නිහාල් සුජාතා හේවාන්දනගේ ඒ යුවල, ඒ වගේම අපේ රුවන්සිරි මහත්මයා නෝණ මහත්මිය, ඒ වගේම අපේ මේ වැඩසටහන සම්බන්ධීකරණය කරමින් අපේ රජිත මහත්මයා දිරිගන්නලා මේ කටයුතු සංවිධානය කරපු නීතා මොරගොඩ මහත්මිය, ඒ වගේම මේ කටයුතු
විකාශනය කිරීම සඳහා කටයුතු කරන අපේ ස්පර්න් මහත්මයා එවැගේම මාතු නෝනා ඒ සියලු දෙනා ඇතුළු ඇස සිටින පින්වතුනි අද අපිට මේ ස්ථානයට පැමිණෙන්නට අවස්ථාව ලැබුණේ පෞගිය කාලේ ඇතිවෙච්ච ඒ ධාරානිපාත වර්ෂාවන් නිසා ඒ නායම් වලින් විපතටපත් වෙච්ච අය වෙනුවෙන් යම් කිසි සේවයක් සිදු කරන්නට අපි අපේ ජීවිත කාලේ ප්‍රංශයට ගිහිලා අවුරුදු 35ක් වවන කාලයක් ඇතුළත අපි හැමදාමත් වැඩ කළේ අපේ මාතෘ භූමිය වෙනුවෙන් යමක් කරන්නට ඒ රටේ අයට ධර්මය හොයාගෙන එන අයට ධර්මය කියා දෙනවා වගේම අපේ මාතෘ භූමිය බුදුදහම සුරක්ෂිත කරලා වුණ 2500ක් රැකගෙන ආපු අපේ මාතෘ භූමියේ යම් කිසි ආපදාවක් සිද්ධ වුණා නම් හැම අවස්ථාවකම අපි ඇවිල්ලා කිසිම ભેදයකින් තොරව අපි කටයුතු කළා අතීතයේ ඒ වගේම මේ මොහොතේත් අපි ගිය වසරේ ඇතිවෙච්ච ඒ ගම් වතුර උදුර නිසා අපි කාගෙන්වත් ඉල්ලන්නේ නැතුව අපේ ශ්‍රී ලංකා අධ්‍යාපනික සංස්කෘතික සමාජ සංවිධානයේ ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන කරුබද්ද ඒ ශික්ෂා පදනම මගින් ඒ කටයුතු ගිය වසරේ අපි සිද්ධ කළා ඒ සංවිධානයේ තිබිච්ච මුදල් යොදවලා. ඉතින් මේ වසරේ අපිට එහෙම මුදලක් ඉතුරු වෙලා තිබුණේ නැහැ. ඒ නිසා මේ ආපදාව ලං වෙච්ච හැටි අපි කල්පනා කළා. මේ අසරණ තත්ත්වයට පත් වෙච්ච අය වෙනුවෙන් යම් කිසි උදව්වක් කරන්න ඕන කියලා ඒ වෙනුවෙන් අපි අන්තර්ජාලය හරහා අපේ දායක දායකාවන් දැනුවත් කළා. අත වශයෙන්ම මෙවැනි දෙයක් සිද්ධ වෙනකොට සමහර දායක දායකාව ඉන්නවා අපේ මුකුත් කරන්නේ නැද්ද කියලා අපෙන් අහන. ඉතින් එවැනි දායක දායකාවන් හැමදාමත් අපට ශක්තියක් වුණා. ඉතින් ඒ අයගේ ශක්තිය නිසා අපි තවදුරටත් ඒ කටයුතු ව්‍යාප්ත කළා. ප්‍රංශයේ සිට ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ ඒ වගේම අනිකුත් ජාතික බෞද්ධයන්ගේ වියට්නාම ලාඕස් ඒ කාම්බෝජ ආදී බෞද්ධයන් අපිට මේ සඳහා උදව් කළා. එයා හැමදාමත් අපේ ලංකාව වෙනුවෙන් මොන හරි වුණාම අපිට උදව් කිරීම ඒ ජාතික බෞද්ධයන්ගේ ප්‍රධාන දෙයක්. මොකද එයායි සමග අපි අවුරුදු 25ක් 35ක් වවන කාලයක් කටයුතු කරපු අය. ඉතින් ඒ අය අපේ විහාරස්ථානයේ වෙනුවෙන් පුදුම බැඳීමක් තිබෙනවා. ඉතින් ඒ අයට අපි විශේෂයෙන් පින් දෙන්නට ඕන කිසිම ભેදයක් නැතුව බුදුදහම රැකගෙන ආපු මේ මාතෘ භූමියේ සිද්ධ වෙන මොනෑම් කටයුත්තකට හරි ඒ අපිට හැම අවස්ථාවෙම උදව් කළා උදව් කරනවා. ඉතින් ඒ කටයුතුත් මා විශේෂයෙන් සිහිපත් කරනවා. ඉතින් ඒ ශක්තිය තමයි විශේෂයෙන් අපට මේ කටයුතු කරන්න ශක්තිය ලබා දුන්නේ. ඒ අයගේ ධෛර්යය ඒ අයගේ ක්‍රියාකාරීත්වය ශ්‍රී ලාංකික බෞද්ධයන් ඇතුළු ප්‍රංශයේ ජීවත් වෙන ශ්‍රී ලාංකික පින්නතුන් ඇතුළු විශේෂයෙන් නීස් ප්‍රදේශයේ ප්‍රංශයේ දකුණු ප්‍රංශයේ ජීවත් වෙන නීස් ප්‍රදේශයේ ජනතාව මේ වෙලින් අපට විශේෂයෙන් උදව් කළා. ප්‍රාංක යුරෝ 1000ක් පමණ මුදලක් උපයලා දුන්නා. ඒ ප්‍රදේශයේ අපි පොඩි විහාරස්ථානයක් ආරම්භ කළා තිබෙනවා. ඒ ස්ථානයේ සිටින ගහත්ත වෙල සුගත සිරි පොඩි හාමුදුරන් වහන්සේගේ මැදිහත් වීමෙන් ඒ අය ඒ මුදල පරිත්‍යාග කළා. ඉතින් ඒ මුදල් සියල්ලක්ම මේ වෙනුවෙන් අද මේ කටයුතු වෙනුවෙන් අපි යොදවල තිබෙනවා. ඊයේ දවස පුරා අපි ස්ථාන තුනක පවුල් 75කට වැඩි ප්‍රමාණයකට අපි ආධාර කරන්න තියදුනා. ඒ ආධාර කළේ ඒ මුදල් වලින්. ඒකම පහුගිය සතියේ 24-25 දවස් දෙකේ වාර්ෂිකව 500 පවත්වන ශ්‍රී ලංකා දිනය ඒ දිනේ වෙනුවෙන් එකතු වෙච්ච මුදල් සියල්ලක්ම මේ වෙනුවෙන් අපි රැගෙන ආවා. ඉතින් ඒ රැගෙන ඇවිල්ලා උදව් කරන්නට ඕන කියන අදහස අපට පහළ වුණේ මේ රටේ මේ අසරණ වෙන අයට යම් කිසි පිහිටක් ලබා දිය යුතු කියලා. අපි දැක්කා ජනමාධ්‍ය වලින් හැමතැනින්ම ඔය අයට ඇති වෙච්ච විපත ඒ වගේම ඒ වෙනුවෙන් උදව් කරනවා කියලා අපිට විවිධ ප්‍රකාශන අපිට දක්ින්නට ලැබුණා. මැරිච්ච අය වෙනුවෙන් ලක්ෂයක් දෙනවා කියලා ඒ වගේම ගියක් හදා ගන්න ලක්ෂ 25ක් දෙනවා කියලා. නමුත් ඒවා ලැබෙනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඒවා සමහර විට නොලැබෙන්නත් පුළුවන්. මොකද සාමාන්‍ය හැමදාමත් අපි රැවටිලා එක තමයි ස්වභාවය. ඒ කෙසේ වෙතත්
අපි අද කල්පනා කරන්නට ඕන මේ විහාරස්ථාන මුල් කරගෙන කටයුතු කරන කිරීම තමයි අපේ සිංහලකම බෞද්ධකම රැකගැනීමේ ප්‍රධානම අරමුණ විය යුත්තේ. ඉතින් එහෙම කටයුතු කළොත් තමයි අපිට මේ රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරගන්නට ශක්තිය ලැබෙන්නේ. අද අපේ රටේ මහා විපත්කට ගොදුරු වෙලා තිබෙන අවස්ථාවක්. මෙවැනි ගම් වතුර උවදුරු පමණක් නෙවෙයි විවිධ දේවල් වලින් අපේ රට විනාශ මුඛයට ගමන් කරන යුගයකයි අපි ජීවත් වෙන්නේ. එනිසා එක පැත්තකින් බලනකොට අපේ රටේ පුරාවස්තු සියල්ලක්ම අද බුල්ඩෝසර කරලා විනාශ කරනවා විවිධ බෞද්ධ විරෝධී ජන කොටස් විසින්. නමුත් සිංහල බෞද්ධයන් හැටියට අපි හැමදාමත් සිද්ධ කළේ සියලුම ජාතීන්ට ජීවත් වෙන්න ක්‍රමයේ සකස් කළ දීමයි. අප ආපදාවක් වුණාම සුනාමි කාලේ අපි මේ රටට ඇවිල්ලා සියලුම ජාතීන්ට උදව් කළා. මුස්ලිම් අයට, දෙමළ අයට ගෙවල් හදලා දුන්නා. ඒ සියලුම දේවල් සිද්ධ කරන්නේ බෞද්ධ කමෙන් අපට ලැබිච්ච කරුණාව, කළුණ සැලකීම, ඒ වගේම සියලු දෙනාටම පිහිට වෙන්න කියන උතුම් බුද්ධ වචනය මුල් කරගෙන ඉතින් අපි හැමදාමත් ඒ විදිහටයි කටයුතු කළේ. නමුත් අද අපේ තිබෙන කරුණාව, මෛත්‍රිය සියලු දේවල්ම ප්‍රයෝජනයට අරගෙන අපේ රට විනාශ කිරීම සඳහා විවිධ කුමන්ත්‍රණ මේ රට තුළ ක්‍රියාත්මක වෙන බව කවුරුත් දන්නවා. ඉතින් ඒ කුමන්ත්‍රණ නිසා අද අපේ රටේ එක පැත්තකින් සිංහල ජාතිය වඳ වෙලා යනවා. ඒ අයට විවිධ දේවල් තුළින් සිංහල අයට ළමයි නොලැබෙන විදියට කටයුතු කිරීම සඳහා විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවා. විවිධ රටවල් වලින් ලැබෙන මුදල් උපයෝගී කරගෙන ඉතින් මේ සියලු දේවල් ගැනම මේ පිරිස දැනුවත් වෙන්නට ඕන. ඉතින් ඒ වගේම අනිත් පැත්තෙන් අපේ රටේ පුරාවිද්‍යාත්මක ස්ථාන විනාශ කරමින් මේ කටයුතු කරන ඒවට කිසි කෙනෙක් කටක් කරලා කතා කරන්නේ නැහැ. ඒවට කතා කරන්නේ අපේ මහා සංඝරත්නය විතරයි. ඉතින් ඒ මහා සංඝරත්නය ඒව ගැන කතා කරනකොට ඒ අය ආලලා හිරේට දාන යුගයක් තමයි අද බිහි වෙලා තිබෙන්නේ. ඉතින් ඉතාමත්ම කනගාටුයි. අපේ මේ හාමුදුරන් වහන්සේලා ගැන හොඳින් තොරතුරු දන්නවා. ඉතින් මේ නිසා අපි අය උදව් කරන්න තීරණය කළේ අපේ ජාතිය රැකගන්න, අපේ සිංහල මේ බෞද්ධ රට රැකගන්නට අපි වෙනුවෙන් අපි හැම ජාතියට උදව් කරනවා. වගේම මෙවැනි ආපදාවකදී ඔය අය වෙනුවෙන් උදව් කිරීමත් අපි ඉපදිච්ච ජන්ම භූමියට කරන සේවයක් හැටියට කල්පනා කරගෙනයි මා මේ තීරණය අරගත්තේ. ඉතින් ඒ සඳහා මට උදව් කරපු සීලම දෙනා මා මේ අවස්ථාවේ සිහිපත් කරනවා. අපේ විහාරස්ථානයේ වැඩ සිටින ඒ හාමුදුරන් වහන්සේලා, ඒ රාවුල පොඩි හාමුදුරුවන්, පුත් හාමුදුරන් වහන්සේලා, ඒ වගේම අපේ දායක දායකාවන් විශේෂයෙන්, ඒ වගේම සීලම ජාතික දායක දායකාවන්, ඒ වගේම ශ්‍රී ලංකා දිනේ වෙනුවෙන් වෙහෙසිලා කටයුතු කරපු විහි බොහෝ පින්නතුන් සිටිනවායි සියලු දෙනාම මේ අවස්ථාවේ නම්ගම් වශයෙන් නෙමෙයි සිහිපත් කරන්නේ. ඒ සියලු දෙනාම කටයුතු කරන්නේ අපි මේ කරන යහපත් කටයුතු වලට අතදීමක් හැටියට. ඉතින් මේ සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා සිද්ධ කරමින් අද දවසේ මෙම කාර්යය සිද්ධ කරන්නට ඔබ සැම දීපු සහයෝගය අපි ඉතාමත්ම පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරන අතරම මේ කටයුතුෙන් ලැබෙන පුණ්‍ය ශක්තියින් ඔබ සැමට යහපත සිත සාන්තිය පිණිස වේවායි කියන ප්‍රාර්ථනාවක් ඇති කරමින් අද දවසේ මේ පින්කමට සහභාගී වෙලා කටයුතු කරන මේ පින්වත් සෑම දිනාටම මෙම කටයුතු සංවිධානය කරපු ඒ සියලු දෙනාටමත් අපි ආශිර්වාදයේ පළ කරන අතර ඔබ සැමට අප දෙන මේ තාමත් සුළු ආධාරයක් රුපියල් දසදහසක පමණ මුදලක් තමයි අල්පව එක පවුලකට පරිත්‍යාග කරන්නේ. ඉතින් ඒ මුදල ඉතාමත් සුළු මුදලක් ඔබ සැමට ඔබට ලැබෙන ඊට වැඩිය දෙන්න අපට ශක්තියක් නැහැ. අපි දන්නවා එක ඇමතිවරයෙකුට වාහනයක් ගෙන්නන්න කෝටි ගණන් වියදම් කරන රටේ දුප්පත් අසරණයන් වෙනුවෙන් මුදලක් පරිත්‍යාග කරන්න ඉදිරිපත් නොවන විදියේ පරිසරයක් තමයි සකස් වෙලා තිබෙන්නේ. ඉතින් ඒ කනගාටුවේ ගැන කියන්නත්. ඉතින් මේ නිසා අප සිද්ධ කරන මේ උතුම් කාර්යය තුළින් ඔබගේ ජීවිතය යහපත් කරගෙන හොඳ යහපත් ජීවිතයක් නැවත සකස් කරගන්නට මේ උතුම් සත්කාරය තුළින් ඔබට ශක්තිය, ධෛර්යය ලැබේවා, තුන්රුවන්ගේ සරණ ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරමි. ප්‍රංශයේ ප්‍රධාන සංගනායක, ඒ වගේම ප්‍රංශ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන ආදිත ශාස්ත්‍රපති අතිගෞරවනීය අවසරයි පරවාහරි චන්ද්‍රතන නායක ස්වාමීන් වහන්සේ, වගේම විශේෂ මේ වැඩසටහන සඳහා වැඩම කරන්න තිබුණු අපේ පරිගොඩ විහාරයේ ගරුතුමා පණිතහාඳුරන් වහන්සේලාත් ඉතාම ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාවදී පිළිගන් ලැබෙන විශේෂයෙන්ම
මේ අවස්ථාවට සහභාගී වන ශ්‍රී ලංකා අධ්‍යාපනික සංස්කෘතික හා සමාජීය සංවිධානයේවත් ශ්‍රේෂ්ඨ පදනම මගින් විශේෂයෙන්ම පන්සේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සම්බන්ධ පන්සේ බෞද්ධ ජනතාවගේ ආධාර මත විශේෂයෙන්ම ගීතා මොරගොඩ මැතිණිය වගේම නිහාල් සුජාතා හේවා වන්දනගේ කියන වෙන මේ පින්තුන් විශේෂයෙන් මේ අවස්ථාවේදී අපේ ප්‍රදේශයේ මේ අවතැන් වූ ගම්මතුරෙන් පීඩාවට පත් වුණු ජනතාවට ආධාර උපකාර කිරීම සඳහා මේ අවස්ථාවට වැඩම කරන්ට දුන් අතිගරු නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයත් විශේෂයෙන් ප්‍රංශයේ සහභාගී වන අපේ ඒ පින්වත් හැමදෙනාමත් ඒ වගේම ආධාර ලාභීන් හැටියට සහභාගී වන අපේ දායක පිරිසටම කරුණාවෙන් උන්වන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින් පිළිගනු ලබනවා. විශේෂයෙන්ම ගම්මතුර තුලින් පීඩාවට පත් වෙච්ච ජනතාවට සැලසීම සඳහා අතිගෞරවනීය අපේ ප්‍රංශ නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන ඒ දූත පිරිස කරනු ලබන මේ සත්කාරයන් පිළිබඳව අපි විශේෂයෙන්ම අගය කරනවා. ඒ වගේම අපේ රටේ මහා සංඝරත්නයේ විදේශ රටවල ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා වැඩම කරලා අද බොහෝ ගම් ප්‍රදේශවලට මේ පීඩාවට පත් වෙච්ච අපේ රටේ ජනතාවට විශේෂයෙන්ම විශාල ශක්තියක් වෙමින් ක්‍රියා කරනු ලබනවා. අපි පිළිබඳව අපේ සතුට ප්‍රකාශ කරනවා. ගාර වාසී මහා සංඝරත්නයේ අවසරයි. ඒ වගේම මේ විහාරාධිපති ආන්දර මහත්තයාට ධම්මන් වහන්සේගේ අනුශාසනා පරිදි මේ වැඩමවාව අදාළ මහා සංඝරත්නයේ අවසරයි. වගේම මාස්තාව සහභාගී වෙන අපේ ප්‍රංශයේ සිටින නිහාල් සුජාතා හේවන්දනගේ ඉන්නුන ඒ වගේම මම කටයුතු සංවිධානය කිරීමේදී මැදිහත් වෙලා කටයුතු කරපු අපේ නීතාමරගල මාහත්මිය ඇතුළු ඒ වගේම අපේ ඔස්මන් මාහත්මයා ඒ මාහත්මිය ඇතුළු සියලු දෙනා ජන්ම ඒ වගේම අද සම්මිත සියලු දෙනාටම මේ අවස්ථාවට කැමිනුම් ගැන අපි විශේෂයෙන්ම අපේ පුණ්‍යානුමෝදනාව පළ කරනවා. අද අපි මේ වැඩසටහන සංවිධානය කළේ ලංකාවේ ගං වතුර ඇතුණයින් පස්සේ අපිට ජනමාධ්‍ය ඔස්සේව දකින්න ලැබුණේ රටේ ඉන්නකොට හැමදාමත් මෙවැනි දෙයක් සිද්ධ වුණාම අපි අපේ රට වෙනුවෙන් හැමදාමත් පරිත්‍යාග සිද්ධ කළා සිද්ධ කරන්නට කටයුතු කළා. ගිය අවුරුද්දෙත් අපි දන්නවා ඇති වෙච්ච ගං වතුර මේ ප්‍රදේශවලට මං හිතන්නේ එච්චර බලපාන්න නැතුව ඇති අර නායක වගේ අනිකුත් ප්‍රදේශවලට ඒ බලපාප ගම් අතර වෙනුවෙන් අපි ගොඩක් උදව් කළා. අපේ ප්‍රංශයේ ජීවත් වෙන ශ්‍රී ලාංකික බෞද්ධ අනිකුත් ලාඕස්, කාම්බෝජ, වියට්නාම්, චීන ජාතික පින්නතුන් අපිට සාමාන්‍යයෙන් මේ කටයුතු වෙනුවෙන් උදව් කළා. ඒ වගේම අපි මාසිකව නැත්නම් වාර්ෂිකව අපි පවත්වනවා ශ්‍රී ලංකා දිනය කියලා එකක්. ඒ ශ්‍රී ලංකා දිනය හැම වසරකම ප්‍රංශයේ පැවැත්වෙන්නේ. ඒවයින් තමයි අපි ගොඩාක් දුරට ළමයි පස් දෙනෙකුට වැඩි පවුල් වලට උදව් කරන්නේ. නමුත් මේ අවස්ථාවේ ඒ ශ්‍රී ලංකා දිනයේ පැවැත්වෙන්නේ 24 25 දවස් දෙකේ මේ මාසේ. ඒ මුදල් සියල්ලක්මත් අරගෙන මම ඊට පස්සෙන්දා ලංකාවට ආවේ මේ වෙනුවෙන් උදව්වක් කරන්නට. ඉතින් පවුල් 200කට උදව් කිරීමේ අදහසින් තමයි අපි ආවේ. දැන් උදේ වරුවේ අද අපි ඉමදුව ප්‍රදේශයේ පවුල් 25කටත් ඒ වගේම මාලිම්බඩ ප්‍රදේශයේ පවුල් 10කටත් උදව් කරන්න යෙදුනා. අද මේ බද්දගම ප්‍රදේශයේ අසරණ වෙච්ච ගම් වතුර නිසා අසරණ වෙච්ච අය වෙනුවෙන් උදව් කරන්නට අපි මේ ස්ථානයට පැමුණා. ඉතින් ඒ කටයුතු සංවිධානය කරපු මහා සංඝරත්නයට අපි තාමත්ම ගෞරවයෙන් අපේ පුණ්‍යානුමෝදනාව සිද්ධ කරනවා. මේ කටයුතු සම්බන්ධීකරණය කරමින් මේ කටයුතු සිද්ධ කරන්නට උපදෙස් දීම ගැන ඒ වගේම අපේ ඊතාම් අපි නව පවුලටම දෙනවා 10,000 කියන ඊතාම්වත් පොඩි මුදලක්. ඉතින් අපිට දෙන්න පුළුවන් උපරිමයේ ඉච්චරයි. මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මෙහෙම ගණනක් දෙන්න. පස්සේ අන්තිමට මම තීරණය කළා මම ගිහිල්ලා හරි මේ මුදල මේ ආයතනයෙන් පරිත්‍යාග කරනවා කියලා. ඉතින් මේ පරිත්‍යාග සිද්ධ කරන්නේ අපි අසරණයන් වෙනුවෙන්. මොකද අපේ රට බෞද්ධ සිංහල රට හැටියට අවුරුදු 2500ක සංස්කෘතියක් රැකගෙන ආපු රටක් හැටියට අපිට ඉදිරියෙත් තව කාලයක් බුදු දේශනාවේ සඳහන් වෙන ආකාරයට අවුරුදු 5000ක් තිස්සේ මේ ශාසනය පවතින්නට ඕන. ඒ සඳහා අපිට භික්ෂුන් වහන්සේලා අවශ්‍යයි. ඒ වගේම අපිට ළමයි අවශ්‍යයි. ඉතින් අද
බොහෝ විට අපේ සමාජයේ ළමයි බිහි කරන්නේ නැහැ. ඒ තරම් අසීරු තත්වයක් ළමයින්ගේ වටිනාකම නැති තත්වයට පත් වෙලා තිබෙනවා. ඒ වගේම මව්පියන්ගේ වටිනාකම නැති තත්වයට පත් වෙලා තිබෙනවා. අපේ සමාජය අධ්‍යාත්මික අතින් පිරිහෙනකොට භෞතික අතින් අපේ සමාජය ශක්තිමත් වෙනකොට බොහෝ විට වැදගත් දේවල් මව්පියන්ගේ වටිනාකම නැති වෙනවා. ඒ වගේම දරුවන්ගේ වටිනාකම නැති වෙනවා. ඉතින් මේ නිසා මේ කටයුතු ගැන අවබෝධවත් කිරීම සඳහා අපි පස්වි දරුදුරි අරමුදල කියලා එකක් තිබෙනවා. ළමයි පස් දෙනෙකුට වැඩි ළමයින්ට උදව් පවුල් වලට උදව් කරන වැඩසටහනක්. ඉතින් ඒ සියලු දේවල් කරන්නේ අපේ රට වෙනුවෙන්. ඉතින් මේ අවස්ථාවේ අපි වැඩිදුරම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අවස්ථාවට අපි සූදානම් කළ තිබෙන එම පරිත්‍යාගය ඔය සෑම දිනා වෙනුවෙන් සිද්ධ කළා. අපි තවත් ස්ථානයකට යනවා මාපලගම ප්‍රදේශයට ඒ පරිත්‍යාගය සිද්ධ කරන්නට. හෙටත් අනිද්දාත් මේ කටයුතු මේ විදිහටම සිද්ධ වෙනවා. බුලත් සිංහල ඒ වගේම මොරවක ප්‍රදේශයේ හෙට ඒ වගේම පළවෙනිදා සිද්ධ වෙනවා හත්නපුර ප්‍රදේශයේ. ඉතින් මේ කටයුතු අවසන් කළා මම හතරවෙනිදා ආපහු ප්‍රංශයට යනවා. කැලඹේදු පිවිතුරු හදවත පෑරේදු එම විට පවසනු මොවි ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි එම විට පවසනු මොවි ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි ගොඩාක් පිටි දෙන වැඩක් අපි කවුරුත් අපි මේ කාගේ ආංකව පුණ්‍යානුමෝදනා මේවා කරුණා දූසිත වී රෝදය ඊර්ෂා පෝසිත වී හිංසා පීඩා දෙවිදෝ විනිසා තිරිසන් සතිනයි පොළඟුල් වල් මිනිසුන් මිතුරු වෙසිල් ඒනම් එම විට පවසනු මොවින් පබේ බුද්ධං සරණං ගච්ඡාමි එම විට පවසනු මොවින් පබේ බුද්ධං සරණං ගච්ඡාමි අපදානක මොකද්ද උනේ මේ පළ මේ පළ අතර අපි දන්නේ නැහැ නේ ඒක ආදිසිය අය ආදිත්වත් ගමන මේ චීවසනේ නේ නෑ කාරණේ දැන් මෙහි ඉඳන් මේ මේ ගම හක ඉහෙලහතුම ඒතර මෙහි ගම් අතරේ යට නොවිච්ච ගෙවල් තියෙන ඉතමත් අඩුවේ අනිත් හැම තැනකම ගොඩක් යට වුණා ගෙවල් යටුණා කැල්ලනා කියන හැ මේ ගෙවල් කොච්චර යට වුණා ගෙවල් 84ක් විතර යට වුණා ඒ කියන්නේ මේ ප්‍රමාණය මේ දවස් කීයක් මෙහි හිටියද මෙහි දවස් 4ක් හිටියා මිනිස්සු මිනිස්සු දවස් 4ක් හිටියා මේ දවස් තුනක් යන සමතර බැසි නැහැ. විදුලි ආලෝකයේ දවස් පහක් විතර තිබුණේ නැහැ. ටෙලිෆෝන් වැඩ කරන්නේ නැහැ. ජන ජීවිතේ හොඳටම අඩාලා වුණා. මිනිසුන්ට වැඩකට යන්න විදිහක් නැහැ. පාසල් යන එක පොත්පත් ඒව නැසලා ගියා පාසල් වල. ආධාර මොකද ලැබෙන්නේ? ආධාර මේ
හිතවත් අයගේ මාර්ගෙන් තුන් හතර වතාවක් තිබුණා එච්චරයි. එහෙම නැතුව හිතලා කවුරුත් මේ ගමන කවුරුත් ආවේ නැහැ. දැන් නේද සම්බන්ධකම් වල දෙකක් ආවා. ඊට අනුව Facebook හරහා එකක් ආවා. තව හිතවත් කමක් හරහා ආවා. ඒ රජෙන් මේක වතාවක් හම්බුණා මේ රාජලිකම් කාර්යාලය හරහා. මොනවද දුන්නේ? මේ ආටෝ දෙකයි මොකද බේසමක් හම්බුණාද? බේසමයි සාර මේ සංස්පානයි පැදුරුකයි. නෝ යන්න. එහෙනම් මේ මිනිසුන්ට උමනා කරන දේවල් වලින් දෙයක් නෙවෙයි. ඈ? නිකන් දෙයක් තියෙනවා. මම නයි පාස්ලක් දැක්කේවත් නැහැ. හොඳයි දැන් අපි මේ අපි තියෙන එකලා දැන් අපි මෙතෙන් දැනගම් මේ විස්තරය දන්නේ නැහැ. අපි අද කලවහන්ට ආදාර දෙන්න යන ගමන් මෙතන පවුල් 25කට අපි ආදාර දෙන්න යන ගමන් ඉතින් මේ අපේ හිතවත් සමාන වෙන මෙතෙන්ට ආයි. මෙතන ආවම දැන් මේ පලාතු ඔක්කොම යට වෙලා දවස් 3-4ක් කිසිම සම්බන්ධයක් නැතුව අපිට පිටාත් එක සම්බන්ධයක් නැතුව මේ පොල් තෙල් පහරෙන් තමයි ඉඳලා තියෙන්නේ ඩිපාර්ට්මන්ට් නැහැ ලයිට් නැහැ ඩිපාර්ට්මන්ට් නැහැ ඔතන ග්‍රාම්ස් ටික ගන්නෑ මේ ඉතින් ඒකත් තමයි ඉතින් තමයි ඉතින් දවස් 7-8 ඒ නිසා තමයි අපි කල්පනා කරේ දැන් ඉතින් අපිට වෙන කරන්න උදව්වක් මේ වෙලාවේ නැහැ මේ ගමේ යට වෙච්ච ප්‍රදේශවලට යට වෙලා ඒ දැන්ට ආපදාවට පත් වෙලා ඉන්න පිරිසට ඒ අවශ්‍ය කෑම බීම අඩුපාඩු සම්පූර්ණ කරලා දෙන්න කියලා පොඩි උදව්වක් කරලා යනවා මෙතෙන්ට රුපියල් ලක්ෂයක් පරිත්‍යාගයක් ඉතින් මේකෙන් මේක මේ අපේ ෆ්‍රාන්සිස් සිටන අපේ ශ්‍රී ලාංකික වියට්නාම ලාඕස් පින්නතුන්ගේ ආධාර ඒ වගේම අපේ ෆ්‍රාන්සේ පවත්වන ශ්‍රී ලංකා දිනයෙන් ලැබිච්ච ආධාර ඒවත් එකතු කරන් ඒව ඉවර ඉස්සරහදී මම ආයේ මේකට සිත් කරන්න ඉතින් ඒ වෙනුවෙන් අපේ පිරිස පමිල්ලා තිබුණ අපේ සංවිධාන සම්බන්ධ පිරිස ඉතින් අපි එයා ඒ පොඩි පොඩි ආධාරයක් දීලා යනවා ඒ සියලු දේවල් ඒ පවුල් වෙනුවෙන් අවශ්‍ය දේවල් පිළිමාල දෙන්න කියලා වෙනත් වෙන අපිට කලින් දන්නවනම් මේ ටෙලිවිෂන් එක කරනවා මොකද කිසි දෙයක් ලැබිලා නැහැ කිව්වයින් පස්සේ ඉතින් මේ බොහෝ පළාත්වලට ලැබුණා බොහෝ පළාත්වලට ලැබිලා නැහැ මේ ඉන්න පාරක් නැහැ හරියට පාරක් නැති නිසා තමයි නා කාරණේ ගිහින් අර පැත්තෙන් ඉඳක් නැහැ මේ නැහැ විශේෂ පාරක් නැහැ ඉතින් එනකොට අතර මගදී අය නවත්ත ගන්න ඔව් ඒ නිසා අපි මේ පරිත්‍යාගය සිදු කරනවා ඉතින් අපිට කරන්න පුළුවන් උදව්ව හැටියට ගාමිණී නායකනි මේ ආරාධනාවට අභිනන්දන පිළිසෙට තෝරාගත් මාසෙට අපේ නායක පරිමාණ මහන්සේ උපකාර කිරීමට අද අවස්ථාවක් විදිහට සූදානම් කරගන්නට ඒ සඳහා මාත් බලමුදී පිළිගැනීම කතාව විශේෂයෙන්ම අපේ පරවැය මහන්සේ මම යන මේ නිවන් අපේ ලංකාවේ ගැහැරට ගැන කරන මාසේ වසර 30කට අධික කාලයක් යනවා. ඒ වුණත් අපේ රටට ජාතියට යම් දුකක් සිදු වුණාද අන්න ඒ විදිහට උන්වහන්සේ දෙමළ ජීවිත කාලෙන් කරන්නේ මේ අපේ රට ජාතිය සහ අපේ පොදු රාජ්‍ය යුද්ධ කාලයේදී ඒ යුද්ධයේ නිසා අවලංගු වෙච්ච බොහෝ පිරිසකට උන්වහන්සේ හැමදාම ආදරයෙන් ඒ උපකාර කරන දෙනවා. අධ්‍යාපනය ලැබපු විශාල ශිෂ්‍ය පිරිසකට ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මතස්ථානයි ආදාන උපකාර කරලා ඒ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් උන්වහන්සේ උපකාර කරන දෙනවා. ඒ වගේම සුනාමි එවගේම 2013 ලෝකගම් මතුරා කිව්වා එවගේම ගියවුරුද්දී විශේෂයෙන්ම ඒ විපතකට සෑම ප්‍රදේශයක් පුරාම මාර්ගය වැඩම කරමින් ඒ අපේ සිත ගන්න දෙන්නේ උන්වහන්සේ බෙදපු දුන්න බෝධිසත්ව පාලනය කරන ඒ නිසා උන්වහන්සේ දෙන්නත් අපේ ගෞරවනීය නායක මහපාලන මහන්සේ මේ ප්‍රදේශයට වැඩම කිරීමම අපි වාග්යාකරණය සලකනවා ඒ විතරක්නේ දිනේ දින සිංහල ජාතියක් විදිහට අපේ දරුවන්
දැන් කීකිරීමක් අඩුවෙලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ අපේ නායක මහපාලන් වහන්සේ 2013 වසරේ පසුව පස්සේ ධම්මපද සිරිවෙනවා නම් ඒ අනුව ඒ ගැන පොදක කරන මාසික මුදලක් පරිත්‍යාග කරනවා. ඒ අපේ ජාතිය පරිණත වෙන්නේ. ඒ නිසා ඒ තරම් වැඩකට උනාසක් සිදුවෙන අපේ ගෞරවනීය ප්‍රංශයේ ජාතික බෞද්ධ මධ්‍යස්ථාන අධිපති ප්‍රංශයේ ප්‍රධාන සංවිධායක අවසරයි අපේ නායක මහපාලන් වහන්සේ ඉතාම ගෞරවනීය මේ අවස්ථාවේ ඉදිරියට යන්න. ඒ වගේම මේ ප්‍රදේශයේ මම ඉල්ලා නැන්නේ පාලකයන් අතරේ නම් මට මේ කටයුතු සහභාගී වෙන්න ලැබුණා. කල්ලාන සරස්වකන්ද ශ්‍රී තරස්නාරාමි සහ කුකුලේගම කොසම චෝකාමි ප්‍රතියන් වේයාවතී මලතු මහ විහාරයේ ප්‍රධානාචාර්ය කල්ලාන සාසන රැසක සභාවේ සභාපති විචිතමානි අපේ හදාන ගල් සේසුනනාථ මහපාලන් වහන්සේ ඉතාම ගෞරවනීය ඒක පරිසරය පිළිබඳ අගය කරනවා වගේම
කරගෙන මේ යම්කිසි ආදායයක් තියෙන යම් සහායක වාදීන ලැබෙනවා කියන්නේ මම හිතන ආකාරවල ප්‍රදේශයේ ව්‍යාපාර කරනවා තී සලකන ඒ ව්‍යාපාර කියන්නේ දෙනා මහන්සිය මේ බලන්නේ සවහතරන මහන්සිය කියලා අපේ පාලිසේ ඒකාන්තයේ ගේ දැන් අපි බොහෝ සතුටක් වෙනවා අනේ මේ ප්‍රදේශයට යම්කිසි දෙයක්
සමි යකුළු පහරද කැපිවෙන් වෙන ඔබේ පිළිරුව නිම කරන්නට කලාකරුවකු අතින් ලැබෙන එයින් හිමිවරු කලාවූ ශාන්තිය මට ලැබේවා මහාකරුණාවෙන් ඔබ දෙපාපා මුල විඳින සිහිලස නොමැත මාහට මලක් වූදා මගේ ජීවය ඔබේ පා මුල පරුණාවේ නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින්නෝ අනේ පිදු සිතු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසාවද හල මැනවි බුදු වන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන්